රජය නව රෙගුලාසි ප්‍රසිද්ධියටපත් කරලා තිබෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව තුල රටේ නීති සම්පාදනය කරන ආයතනයේ මන්ත්‍රීවරුන් අසුන් ගන්න ආකාරය දිහා බැලුවහම මේ නව රෙගුලාසෙන් ප්‍රසිද්ධියටපත් කර තිබෙන මේ මීටරේ පරතරය කිසිසේත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. රටේ ජනතාවට එක නීතියකුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතින්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නට ඉඩ තවන්නට බෑ. විශේෂයෙන්ම මේ සමාජ පරතරය දෙදෙනෙක් අතර පරතරය ස්ථාපනය වෙන ආකාරයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහභාගී වීමේ අවස්ථාව සකස් කළ යුතුමයි. එතෙක් අපි යෝජනා කරනවා වහාම පාර්ලිමේන්තු රැස්වීම අත්හිටවන්නට. මීටරයේ පරතරය ස්ථාපනය කිරීමෙන් පසුව අපිට පුළුවන් පාර්ලිමේන්තු රැස්වීම රටේ නීතියට අනුව ඒ කොරෝනා රෙගුලාසි වලට අනුකූලව පවත්වාගෙන යන්න. ගරු කතානායකතුමාගේ නිල්ලීමක් කරනවා වහාම එතුමාගේ අවධානය මේ බරපතල ගැටලුවට, මේ බරපතල ප්‍රශ්නයට යොමු කරලා වහාම මේ සතියේ පවත්වන පාර්ලිමේන්තු රැස්වීම කල්දමන මේ අඩුපාඩුව නිවැරදි කරන්නට ගරු කතානායකතුමා පියවර ගත යුතුමයි. නිරෝධායන නීති යටතේ මීටරයක් දුරින් ඉන්න ඕනේ. ඒ වගේම නිරෝධායන නීති යටතේ යම් ස්ථානයක එක්කවගෙන විශාල ප්‍රමාණයක් වෙනවා PCR පරීක්ෂණ කරන්න ඕනේ. මහනුවර රටේ නීති හදන තැන පාර්ලිමේන්තුව, නීති ගැසට් කරන තැන පාර්ලිමේන්තුව මේ නීතිය කඩලා තමයි අපිට 20 සංශෝධනය අනුමත කරන්න වෙන්නේ. 20 සංශෝධනයේ 90 අනුමත කරන්නම් පාර්ලිමේන්තුව අපි වාඩිනවා. මීටරයක් දුර නෑ, මීටර භාගයක් විතර තියෙන්නේ. එහෙනම් නීති හදනතන නීති කඩලා ඒකාධිපති නීතියක් හදන්නයි මේ ආණ්ඩුව හදන්නේ. අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් PCR පරීක්ෂණ කරලා මන්ත්‍රීවරු මේකට ගෙන්නන්නේ නැතිනම් අද මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් මේ ගම්වල ගිහිල්ලා ජනතාවත් එක්ක ගැවසෙනවා. එක්කෙනෙකුට ආව මුළු පාර්ලිමේන්තුව මාස ගාණක් වහන්න වෙයි. අපි ඉල්ලා සිටිනවා කතානායකතුමාගේ කරුණාකර මන්ත්‍රීවරු සියල්ලගේ PCR පරීක්ෂණයක් කළා මේ කටයුත්ත කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් අපිට ආරංචි ඊයේ ඔවුන්ගේ කණ්ඩායම් රැස්වීමේ බඳුලුගුණ රත්න මහත්තයා PCR පරීක්ෂණයක් කරලා කියලා භාගයක් නැගිටලා ගිහිල්ලු. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ අයටත් මේ කොවිඩ් අර්බුදය දැනිලා තියෙනවා, අවධානය දැනිලා තියෙනවා. හැබැයි ආණ්ඩුවක් විදියට මේ අවධානය ගන්න නැහැ. මොකද හේතුව? කොවිඩ් 19ට මුවා වෙලා 19 අකුලලා 19 අවලංගු කරලා 20 ගේන්න තමයි වුණව තියෙන්නේ. හැබැයි මට නම් ගරු මහලේකම් තෝරන්නේ කාලකන්ණි සතුටක් තියෙනවා මේ 20 ගැන. මේ ආණ්ඩුව පරාජයටපත් වෙන්නෙත් මේ 20 ඉඳ තමයි. මේ ආණ්ඩුව විනාශ වෙන්නෙත් මේ 20 ඉඳ තමයි. මේ ආණ්ඩුව ගෙදර යන්නෙත් මේ 20 ඉඳ තමයි. හොඳට මතක තියාගන්න අද කිව්වා කියලා. ඒක ඇත්ත තත්ත්වය. ඒ නිසා බලය ඕනෑට වඩා ලැබුණාම මිනිස්සු උමතුෙන් බලය ක්‍රියාත්මක කරනවා. ඒකේ අන්තිම ප්‍රතිඵලය ඔවුන්ගේ විනාශය. අපිට තියෙන ප්‍රශ්නේ ඔවුන්ගේ විනාශය නෙමෙයි රටේ විනාශය. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙනෙන ලද නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමේදී මීටරයක පරතරය තැබිය යුතු බවයි. ඒ හේතුවෙන් මෙම සතිය පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයන් කල්දැමීමට පියවර ගන්නා ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඉල්ලා සිටින්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.